अट बुद्ध संबुद्ध गुणय बुद्धोपि बुद्धस्स बनेय वन्नं खप्पंपि चे अन्य महासमानो खीयेथ खप्पो चिरदीग मंतरे वन्नोन खीयेथ तथागतस्स। बुदुरजानन वहांसे अनिकक हो नवदारमिन कल्पयक मुलुल्लेहि दिवारात्री देकेहि बुदुगुणम वदालेद කල්පේ ගෙවී යන්නේය බුදු ගුණ අවසන් නොවේ අනුත්තරෝ ගුණෙහි එන සරියුත් හිමියන් කළ බුදු ගුණ වැනුමද බුදු සිත පිරිසිඳ දැන කළා නොව ධර්මාන්වය අනුව එනම් දහමට අනුව අනුමාන ලෙස හිතා බැසගෙන නුවණින් කළ බව බුදුරදුන් කළ විමසුමට පිළිතුරක් දුන් සරියුත් හිමියෝ ප්‍රකාශ කළහ. එබැවින් බුදුගුණ සර්වාකාරයෙන් දන්නන් බුදුවරුන්ම බව බුද්ධානං භික්ඛවේ බුද්ධ විසයෝ අචින්තයෝ න චින්තේ තබ්බෝ යං චින්තේ චින්තෙන්තෝ උම්මාදස්ස විගාතස්ස භාගී අස්ස. මහණෙනි, බුදුවරුන්ගේ බුද්ධ විෂය නොසිතිය හැකිය. එබැවින් නොසිතිය යුතුය. යමෙක් සිතන්නේද උමතු බවට සිත් පෙරලියට පමුණුවන්නේය යන බුද්ධ වචනයෙන් දත යුතුය. එසේනම් බුදුගුණ වඩන්නේ කෙසේදයි ඇයිකු තුළ විමතියක් ඇතිවිය හැකිය. අප්‍රමාණ බුදුගුණ සිතනු වෙනුවට පෘතජ්ජන නුවණින් ලංවිය හැකි වූත් චිත්ත ප්‍රසාද ඇතිකර ගනිමින් සිතේ කෙලෙස් දාහය නිවා ගැනීමට ප්‍රමාණවත් වූත් බුදුගුණ විග්‍රහයක් නව අරහාදී බුදුගුණ දේශනාවෙහි සංග්‍රහ කොට වදාළේ පුද්ගලයාගේ ඉන්ද්‍රිය නානත්වේහිලා ගෝචර වන පරිද්දෙනි. නව අරහාදී බුදුගුණ අතරින් කවර ගුණයක් ගත්තද ඒ සියලු ගුණයෝම සර්වඥතා ඥානෙහි බැසගන්නායි පිවිසුමෙහිදී පැවසුවේ එබැවිනි. මෙසේ අපමණ වූ බුදුගුණ පිළිබඳ උපමාවක් මහා සච්චක සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේ මෙසේය. බුදුරදුන් කෙරෙහි පැහැදුණු සච්චක නිගණ්ඨ සෞතමේ එම ආත්ම බවින් චුතව දෙව්ලොව ඉපිද ඉන් 200 වසරකට පසු ලක්දිව දකිනාගිරි විහාරස්ථානයෙහි එක්තරා අමාත්‍ය කුලයක පිළිසිඳ ගති. හෙතෙම සුදුසු වයසෙහි පැවිදි බව ලදුයේ කාල බුද්ධ රක්ඛිත නමින් පතල වූයේය. ත්‍රිපිටක බුද්ධ වචනය උගෙන සිසු ගණයා සහිත වූයේ මහා පිරිස් පිරිවරාගෙන සිය ඇදුරු හිමියන් හමුවීම පිණිස උන්වහන්සේ වැඩම කළහ. සිය සිසු හට චෝදනා කරන්නෙමියයි සිතූ ඇදුරු හිමියෝ ඔහු හා වචනයකුදු කතා නොකළහ. ආචාර්යන් වහන්සේ තමන් හා කතා නොකරන බව දුටු කාල බුද්ධ රක්ඛිත හිමියෝ ස්වාමීනි, මා සමග වචනයකුදු කතා නොකරන්නේ සිදු වූ වරදක් නිසාදෝ හෝ යයි විචාලහ. ඔබ ත්‍රිපිටක බුද්ධ වචනය උගත් මාත්‍රයෙන් පැවිදි කිස අවසන් කළා න්‍යාහඟ වන්නේය. ඒ ඔබේ කෙලේශයකි. පිරිසෙන් වෙන්ව වාත කසිප් පබ්බත විහාරයට ගොස් ශ්‍රමණ ධර්මයේ සපුරාලීම මැනවයි ආචාර්යන් වහන්සේ එකල්හි දුන් අවවාදයේ පිළිගත් කාල බුද්ධ රක්ඛිත හිමියෝ නොබෝ දිනකින් සියලු කෙලෙසුන් නසා අරහත්වේ පසක් කළහ. එසමෙහි එක්තරා අමාවක පොහෝ දිනක සද්ධාතිස්ස මහරජ පෙහෙව සමාදන් වූයේ තිස්ස මහරාමේහි චේතිය පබ්බත නම් වූ රාජ ලෙනෙහි වෙසෙයි. එම පොහෝ දින භික්ඛු සංඝයා පිරිවරාගත් කාල බුද්ධ රක්ඛිත තෙරණුව කණ්ඨක චේතියාංගණයට වැඩ චේතිය වැඳ එහි වූ කළු තිඹිරි ගසක් යට අසුන් ගත්හ. එකල්හි එක්තරා පිණ්ඩපාතික භික්ෂූන් වහන්සේ නමක් ඇසූ පැනයකට පිළිතුරු වශයෙන් කළ යුතු ධර්මදේශනාවක් සඳහා උන්වහන්සේ කාලකාරාම සූත්‍රය මාතෘකා කළහ. ධර්මදේශනා පිළිබඳ පණිවිඩය ලද රජතුමා එහි පැමිණෙද්දී ධර්මදේශනාව ආරම්භ කොට මාතෘකා ගාථාවද ප්‍රකාශ කොට තිබූ හෙයින් පිරිස කෙළවර අප්‍රකටව සිටිමින් තුන් යම් රාත්‍රී මුළුල්ලේම ධර්ම ශ්‍රවණය කළහ.
දේශනාව අවසානයේදී රජතුමා සාදුනාදය නිසා රජු හඳුනාගත් බුද්ධරක්කිත තෙරණුවෝ මහරජ කොයි වේලේ ආවේදැයි විචාලෝය. මාතෘකා ගාථාව අවසානයේදීයි කී කල්හි මහරජ ඔබ ඉතා අපහසු කාර්යයක් සිදු කළා නොවේදැයි තෙරණුවන් විමතිය පළ කළෙන් හිමියනි ඔබ වහන්සේ තුන්යම් රාත්‍රී මුරුල්ලෙහි දේශනා කළා වූ දහම ශ්‍රවණය කළ මාගේ සිත අන්තනක විසිරි නොගියේය. පුදුමය නම් එයම නොවේදැයි රජුගේ පිළිතුර විය. කාලකාරාම සූත්‍රය බුදුගුණම පිළිඹු කරවන්නකි. එම සූත්‍රයෙන් බණ ඇසූ රජු හිමියනි ඔබ වහන්සේ ඔය දේශනා කළ යම් බුදුගුණයක් වේද? බුදුගුණ එපමණද නැතහොත් බුදුගුණ තවත් ඇද්දැයි විචාලෙන් ප්‍රකාශ නොකළා වූ බුදුගුණම මහත්ය අප්‍රමාණයයි හිමියෝ පිළිතුරු දුන්හ. ස්වාමීනි උපමාවක් ප්‍රකාශ කළ මැනවයි රජ කීය. මහරජ කිරිය දහසක් වූ හැල් කෙතක එක් වී ඇටයක් වේද අන්‍ය වූ වී ඇට අප්‍රමාණ වේද? එමෙන් දේශනා කළ බුදුගුණ ඉතා ස්වල්පය. දේශනා නොකළ බුදුගුණම අපමණයැයි එක් උපමාවක් කොට නැවත අනෙක් උපමාවක්ද ප්‍රකාශ කරමින් පිරුණු දිය ඇති සැඩ පහර සහිත ගංගාවක ඉදිකටු සිදුරෙන් ගලායන දියධාර යම්සේද දේශනා නොකළා වූ බුදුගුණ සෙසු දියකඳ මෙන් අප්‍රමාණයයි පළ කළ හිමියෝ මහරජ අහසෙහි එහා මෙහා පියාසර කරන ඉතා කුඩා වූ වාත සකුණ නම් ලිහිණියාගේ පියාපත්වලින් වැසෙන්නා වූ ප්‍රමාණය ඉතා ස්වල්ප වන්නේද? සෙසු ආකාශයේම අපමණ වන්නේද? එමෙන් දේශනා කළා වූ බුදුගුණ ඉතා ස්වල්පය. ඇත්තා වූම බුදුගුණ අනන්තය ආකාශය වැනිය යැයි වදාළහ. මෙම උපමාවෙන් වඩාත් පැහැදුණු මහරජතුමා හිමියනි අනන්ත බුදුගුණ සඳහා අනන්ත වූ ආකාශයේම උපමා කරමින් කළා වූ උපමාව අසිරිමත්ය. ඔබ වහන්සේ කෙරෙහි පැහැදුනෙමියයි ප්‍රකාශ කොට කාල බුද්ධරක්කිත හිමියන් ලංකා රාජ්‍යයෙන් පිදීය. කාලකාරාම සූත්‍රය. එක් සමයක් හි භාග්‍යවතුන් වහන්සේ සාකේතයෙහි වැඩවසන සේක් භික්‍ෂූන් අමතා මහණෙනි දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ලෝකයා විසින් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත අවශේෂ ලෝකයා විසින් යම් රූපායතනයක් සද්ධායතනයක් ගන්ධායතනයක් රසායතනයක් පස්සායතනයක් ධම්මාලම්බනයක් ගන්නා ලදද සොයා ගන්නා ලදද සිතින් ලුහුබඳනා ලදද ඒ හැම වර්තමානයේහි මම දනිමි. මහණෙනි දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ලෝකයා විසින් අතීතයේ වූ යම් රූපායතනයක් ධම්මාලම්බනයක් ගන්නා ලදද සොයා ගන්නා ලදද සිතින් ලුහුමදිනා ලදද ඒ හැම මම දැනගතිමි. ඒ හැම තථාගතයන් වහන්සේට ප්‍රකටව වැටහීම වෙයි. එහෙත් ඒ සදොරින් ගන්නා අරමුණු කෙරෙහි තථාගතයන් වහන්සේගේ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් වැද ගැනීමක් නොවේ. මහණෙනි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් යම් රූපායතනයක් ධම්මාලම්බනයක් ගන්නා ලදද සොයා ගන්නා ලදද සිතින් ලුහුබඳිනා ලදද ඒ හැම පුහුදුන් මහජනයා දක්නා පරිද්දෙන් තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් වැදගෙන දනිමි. කියම් නම් එය මා කෙරෙහි වූ මුසාවක් වෙයි. ආත්ම ආත්මීය වශයෙන් නොගන්නා හෙයින් එසේ නොකියන බව දති යුතුය. මහණෙනි ඒ හැම මම දනිමීද නොදනිමීද කියයි නම් ඒ ද එබඳුම මුසාවක් වෙයි. ඒ හැම මම නොම දනිමීද නොදන්නෙම් නොවමීද කියම් නම් ඒ බසද මාගේ දෝෂයක් හෙවත් මුසාවක් වෙයි.
මහණෙනි තථාගතයන් වහන්සේ මෙසේ ඇසින් දැකිය යුතු වූ රූපයන් දැක පුහුදුන් ජනයා සෙයින් මම රූපයන් දකිමි නොහඟිති ඒ රූපාදිය තණ්හා දිට්ඨි වශයෙන් නොගන්නා බැවින් සත්ව සංඥාවෙන් ගෙන දකින්නෙකු ඇති බවද නොහඟිති සෙසු ආයතන කෙරෙහිද මෙසේ දත යුතුය මෙසේ තථාගතයන් වහන්සේ දිට්ඨ එනම් ඇසින් දක්නා රූප සුත කනෙන් අසනා ශබ්ද මුත එනම් ගන්ධ රස ස්පර්ශයන්ද විඥාණයෙන් දත යුතු හේයින් විඤ්ඤාතව්‍ය වූ ධම්මා ලම්භණයන්ද තණ්හා මාන ආදී වශයෙන් නොගනිති එසේ ගන්නා වූ සත්වෙක් ඇති බවද නොහඟිති මහණෙනි මෙලෙසින් තථාගතයන් වහන්සේ දිට්ඨ සුත මුත විඤ්ඤාත වූ ධර්මයන් කෙරෙහි තාදීසේක්මය ඒ තථාගත තාදී භාවයට වැඩි උත්තරීතර වූ හෝ ප්‍රනීතර වූ හෝ තාදී භාවයක් නැතේ වදාරමි තථාගතයන් වහන්සේ කෙරෙහි වූ මේ තාදී ගුණය අනන්ත බුදු ගුණෙහිම ඇතුළත් වන්නේය අංගුත්තර නිකායේ දෝන සූත්‍රයද තථාගතයන් වහන්සේ තමන් වහන්සේ කෙරෙහි වූ බුද්ධ ගුණය ප්‍රකට කරමින් දේශනා කරන ලද්දකි එක් සමයක් හි භාග්‍යවතුන් වහන්සේ උක්කඨා සේතව්‍ය යන දෙනුවර අතර මාර්ගයට පිවිසිසේක දෝන බමුණා බුදුරදුන් වැඩි මග නිම් සහිත නැබ සහිත දහසක් අර ඇති සර්වාකාරයෙන් පරිපූර්ණ වූ ලක්ෂණ සහිත චක්‍රයන් දැක ඒකාන්තයෙන් ආශ්චර්යය පියසටහන් අද්භූතය මේනම් මිනිසකුගේ පා ලකුණු විය නොහැකියැයි සිතනුයේ මගින් බැහැරව එක්තරා රුක්මුලක වැඩහුන් සංසුන් ඉඳුරන් නැති දැමුණු ඉඳුරන් ඇති සංසිදු කෙලෙසුන් ඇති බුදුරදුන් දිටීය ඒ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණි දෝන බමුණා හා බුදුරදුන් අතර මෙබඳු ප්‍රශ්නෝත්තර සංවාදයක් ඇතිවිය පින්වත ඔබ දෙවියෙක්ද මම දෙවියෙක් නොවෙමි ඔබ ගාන්ධර්වයෙක්ද මම ගාන්ධර්වයෙක්ද නොවෙමි එසේනම් ඔබ යක්ෂයෙක්ද මම යක්ෂයෙක්ද නොවෙමි එසේනම් ඔබ මිනිසෙක්ද මම මිනිසෙක්ද නොවෙමි එසේනම් පින්වත ඔබ කවරෙක්දයි මට පවසනු මැනවි බමුණ ප්‍රහීන නොවූ යම් බඳු කාම ආදී ආශ්‍රවයන් හේතුකොට දෙවි වෙයිනම් මම එබඳු ආශ්‍රවයෝ සිඳී ගියාහු වෙති ගාන්ධර්ව වේනම් යක්ෂ වේනම් මනුෂ්‍ය වේනම් මාගේ එම ආශ්‍රවයෝද ප්‍රහීන වූවාහු වෙත් මතු නූපදීනාහුද වෙත් බමුණ යම්සේ උපුලක් වේවයි පියුමක් වේවයි හෙළ පියුමක් වේවයි දියෙහි උපන්නේ දියෙහි වැඩුණේ දියෙන් පැන නැගී දියෙහි නොගැටී සිටුනේද බමුණ එපරිදීම මම ලොවෙහි උපන්නෙමි ලොවෙහි වැඩුනෙමි ඒ ලොව මැඩගෙන ලෝකයා හා නොගැටී වෙසෙමි බමුණ මා බුදු හයි දනුව පුණ්ඩරීකං යථා වග්ගු තෝයේන නූපලිප්පති නූපලිත්තෝම්හි තෝයේන තස්මා බුද්ධෝසි ප්‍රාක්මන යන ගාථාවෙන්ද තමන් බුදු බව පලකොට වදාළහ මජ්ඣිමනිකායේ සේල සූත්‍රයෙහි අභිඤ්ඤේයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහතබ්බං පහීනං මේ තස්මා බුද්ධෝස්මි ප්‍රාක්මන යනුවෙන් බුදුමවින් දේශනා කොට වදාළදේ බුද්ධෝ යන්නේහි ගම්භීර ආර්ථයමය අභිඤ්ඤේයං අභිඤ්ඤාතං ඒ අභිඤ්ඤේය ධර්ම කවරේදයත් අභිඤ්ඤේය ගැඹුරු නුවණින් අවබෝධ කළ යුතු වූ එක් දහමක සියලු සත්වයෝ ප්‍රත්‍යයෙන් එනම් ආහාරයෙන් යැපෙන්නාහුය යන්නය අභිඤ්ඤේය වූ දහම් දෙකකි සංකත වූ පඤ්චස්කන්ධය හා අසංකත වූ
නිවන යන දෙකයි. අවිඤ්ඤය වූ දහම් තුනකි. කාම බව, රූප බව, අරූප බව යන තුන් භවයයි. අවිඤ්ඤය වූ දහම් හතරකි. චතුරාර්ය සත්‍යයෝ. අවිඤ්ඤය වූ දහම් පහකි. පංච විමුක්තායතනයෝ. පංච විමුක්තායතන නම් එක. ශාස්ත්‍රූන් වහන්සේ හෝ ආචාර්යවරයෙක් හෝ දහම් දෙසන්නේද ඒ දහම් අසා විමසා අරුද්දන ප්‍රමුදිත සිතැත්තේ සිත එකඟ වෙයි. මේ පළමු විමුක්තායතනයයි. දෙක. තමන් ඇසූ පරිදි පුහුණු කළ පරිදි යම් මහණෙක් අනුනට දහම් දෙසන්නේද දෙසීමේදී සිදුවන වැටහීම නිසා ප්‍රමුදිත සිතැත්තේ සිත එකඟ වෙයි. මේ දෙවන විමුක්තායතනයයි. තුන. තවද මහණෙක් අනුනට දහම් නොදසන්නේ වුවද තමන් විසින්ම අසා දැනගත් ධර්මය විස්තර වශයෙන් සජ්ජායනා කරයි. එකල්හි දහම්හි අරුත් වැටහීම වෙයි. ප්‍රමුදිත සිතැත්තේ සිත එකඟ වෙයි. මේ තුන්වන විමුක්තායතනයයි. හතර. තවත් මහණෙක් ධර්මය සජ්ජායනා නොකරයි. එහෙත් අසා දැනගත් ධර්මය පුනපුනා මෙනෙහි කරයි. පුනපුනා විමසයි. එසේ කරන ඔහුට දහමෙහි අරුත් වැටහීම වෙයි. ප්‍රමුදිත සිතැත්තේ සිත එකඟ වෙයි. මේ සතරවන විමුක්තායතනයයි. තවත් මහණෙක් ආචාර්යවරයන් වහන්සේගෙන් එක්තරා සමාධි කර්මස්ථානයක් මැනවින් උගත්තේ ප්‍රඥයෙන් විමසන්නේ අවබෝධ කෙරෙයි. දහමෙහි අරුත් වැටහෙයි. ප්‍රමුදිත සිතැත්තේ සිත එකඟ වෙයි. මේ පස්වන විමුක්තායතනයයි. මේ සියල්ල පංච විමුක්තායතනයෝ වෙති. අභිඤ්ඤය වූ දහම් හයකි. ච අනුත්තරිය ධර්මයෝ. දස්සනානුත්තරිය. තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේගේ දැක්මක් වේද මෙය උතුම් දැකීමයි. සවනානුත්තරිය. තථාගතයන් වහන්සේගෙන් හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේගෙන් නෛර්යානික වූ සද්ධර්මය ඇසීමක් වේද මේ සවනානුත්තරිය නම් වූ උතුම් ඇසීමයි. ලාභානුත්තරිය. තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ කෙරෙහි පිහිටි ශ්‍රද්ධාවක් වේද හටගත්තා වූ පහන් බවක් වේද මෙය ලාභානුත්තරියයි. උතුම් ලැබීමයි. සික්ඛානුත්තරිය. තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ කෙරෙහි හෝ හටගත් ශ්‍රද්ධාවක් වේද හටගන්නා වූ පහන් බවක් වේද එසේ හටගත් පහන් බව ඇතියේ අදිශීලයෙහිද අදිචිත්තේහිද එනම් සමාධියෙහිද අදි ප්‍රඥාවෙහිද හික්මනුයේ සික්ඛානුත්තරියයි. උතුම් හික්මීමයි. පාරිචර්යානුත්තරිය. යමෙක් හටගත් සැදැහැ ඇතියේ හටගත් පහන් බව ඇත්තේ තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේට හෝ මෙහෙවර කෙරේද මේ පාරිචාර්යානුත්තරියයි. උතුම් මෙහෙවරයි. අනුස්සතානුත්තරිය. යමක් හටගත් සැදැහැ ඇතියේ හටගත් පහන් බව ඇතියේ තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ හෝ සිහි කරේද මේ අනුස්සතානුත්තරියයි. උතුම් සිහි කිරීමයි. අවිඤ්ඤය වූ දහම් හතකි. නිර්දශ වස්තු හතයි. එක. මහණති මේ ශික්ෂා සමාදානයේ දැඩි කැමැත්තේ මතු ශික්ෂා සමාදානයේහිද නොසිඳින කැමැත්ත ඇත්තේ වෙයි. දෙක. ධර්ම නිශාන්තියෙහි දැඩි කැමැත්තේ මතු ධර්ම නිශාන්තිය සඳහා නොසිඳින කැමැත්ත ඇත්තේ වෙයි. තුන. තණ්හා ප්‍රහාණයෙහි දැඩි කැමැත්තේ මතුයෙහි තණ්හා ප්‍රහාණයට වැර වැඩීම
නොසදින කැමැත්ත ඇත්තේ වෙයි. 4. පටිසල්ලානේහි එනම් සමාපත්තියෙහි දැඩි කැමැත්තේ මතු පටිසල්ලානය පිණිසද නොසදින කැමැත්ත ඇත්තේ වෙයි. 5. වීර්‍යාරම්භේහි දැඩි කැමැත්තේ මතු වීර්‍යාරම්භයේ පිණිසද නොසිදුණු කැමැත්ත ඇත්තේ වෙයි. 6. සිහිනුවන වැඩිමේ සති නික්කේපේ දැඩි කැමැත්ත මතුයෙහිද සිහිනුවන වැඩිමේ නොසිදුණු කැමැත්ත ඇත්තේ වෙයි. දිට්ටි ප්‍රතිවේදේහි එනම් පිරිසිඳ දැනීමේ දැඩි කැමැත්තේ මතු දිට්ටි පිරිසිඳ දැනීමේ නොසිඳුණු කැමැත්ත ඇත්තේද වෙයි. අභිඤ්ඤය වූ දහම් අටකි අවිභායතන අටයි. අභිඤ්ඤය වූ දහම් නවයකි සතර රූප ධාන සතර අරූප ධාන හා සංඥා වේදිත නිරෝධ සමාපatti යන අනුපූර්ව නව විහාරයි. අභිඤ්ඤය වූ දහම් දහයකි දස නිච්චරයෝ එනම් අකුසල් දිරායන ස්ථානයෝය. සම්මා දිට්ඨිය හේතුවෙන් මිච්ඡා දිට්ඨිය දිරායයි. සම්මා සංකල්පේ හේතුවෙන් මිච්ඡා සංකල්පය දිරායයි. සම්මා වාචා හේතුවෙන් මිච්ඡා වාචා දිරායයි. සම්මා කම්මන්ත හේතුවෙන් මිච්ඡා කම්මන්ත දිරායයි. සම්මා ආජීව හේතුවෙන් මිච්ඡා ආජීවය දිරායයි. සම්මා වායාමේ හේතුවෙන් මිච්ඡා වායාමේ දිරායයි. සම්මා සති හේතුවෙන් මිච්ඡා සති දිරායයි. සම්මා සමාධි හේතුවෙන් මිච්ඡා සමාධි දිරායයි. සම්මා ඥාන හේතුවෙන් මිච්ඡා ඥාන දිරායයි. සම්මා විමුක්ති හේතුවෙන් මිච්ඡා විමුක්ති දිරායයි. මේ ඒ තථාගතයන් වහන්සේගේ ගැඹීර නුවණින් සර්වඥතා ඥානයෙන් අවබෝධ කොට වදාළ අභිඤ්ඤය ධර්මයෝය. භාවේ තබ්බංච භාවිතං. ඒ භාවිතව්‍ය එනම් වැඩි යුතු ධර්මයෝ කවර හුදයත් භාවිතව්‍ය වූ එක් දහමකි සුඛ වේදනා සම්ප්‍රයුක්ත කායගත සතියයි. ආනාපාන සති භාවනාව චතු ඉරියාපත භාවනාව සති සම්පජඤ්ඤය ද්වත්තින් සාකාරය චතු ධාතු වවත්තාණය දස අසුභය නව සීවතිකය චුන්නික මානසිකාරය එනම් කුඩු වී ගිය ඇට කැබලි අරමුණු කිරීම කේසාදීන්හි වැඩු සතර රූප ධාන යන භාවනාවන් නිසා උපන් සිහිය යන මේ භාවනා මෙහි ඇතුළත්ය. භාවීතව්‍ය වූ දහම් දෙකකි සමතය හා විදර්ශනාවය. භාවීතව්‍ය වූ දහම් තුනකි සවිතක්ක චවිතාර ආදී තුන්වැදෑරුම් සමාධි හුය. භාවීතව්‍ය වූ දහම් හතරකි සතර සතිපට්ඨානයෝය. භාවීතව්‍ය වූ දහම් පහකි ප්‍රීතිය පතුරුවමින් උපදිනා ප්‍රථම හා ද්විතීය ධානයෝය. ප්‍රඥාව හා සුඛ වේදනාව පතුරුවමින් උපදිනා ප්‍රථම ද්විතීය හා තෘතීය ධානයෝය. පරචිත්ත විජානන ප්‍රඥාව දිව්‍ය චක්කු ප්‍රඥාව ප්‍රතිවේක්ෂා ප්‍රඥාව යන පංචාංගයෙන් යුත් සමාධියයි. භාවිතව්‍ය වූ දහම් හයකි බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති චාගානුස්සති දේවතානුස්සති යන අනුස්සති හයයි. භාවිතව්‍ය වූ දහම් හතකි සප්ත බෝධ්‍යාංගයෝය. භාවිතව්‍ය වූ දහම් අටකි අරි අටඟී මගයි. භාවිතව්‍ය වූ දහම් නවයකි සත්ත්ව විසුද්ධි පඤ්ඤා විසුද්ධිය හා විමුක්ති විසුද්ධි යන පාරිසුද්ධ පදානියංග නවයයි. භාවිතව්‍ය වූ දහම් දහයකි දස කසිනයෝය. මේ ඒ තථාගතයන් වහන්සේගේ ගැඹීර වූ නුවණින් භාවිත වශයෙන් වඩන ලද භාවිතව්‍ය ධර්මයෝය.
පහා තබ්බං පහීනං ප්‍රහීන කලියුතු ධර්මයෝ කවරදයත් පහතව්‍ය වූ එක දහමකි අස්මිමානය පහතව්‍ය වූ දහම් දෙකකි අවිද්‍යාව හා භව තෘෂ්ණාව පහතව්‍ය වූ දහම් තුනකි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන ත්‍රිවිධ තෘෂ්ණාය පහතව්‍ය වූ දහම් හතරකි කාම භව දිට්ඨි අවිජ්ජා යන සතර ඕගයෝය පහතව්‍ය වූ දහම් පහකි පංච නීවරණයෝය පහතව්‍ය වූ දහම් හයකි රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම යන තන් සවදෑරුම් තණ්හා පහතව්‍ය වූ සත් දහමකි කාමරාගානුසය පටිගානුසය දිඨානුසය විචිකිච්ඡානුසය මානානුසය භවරාගානුසය අවිජ්ජානුසය යන සප්ත අනුසයෝය පහතව්‍ය වූ අට දහමකි මිච්ඡාදිට්ඨියාදී අෂ්ටමිත්‍යා මාර්ගයෝය පහතව්‍ය වූ ධර්ම නවයකි තෘෂ්ණාව ප්‍රත්‍ය කොටගෙන චීවරාදී සිව්පස පරියේෂණ එනම් සෙවීම පරියේෂණ ප්‍රත්‍ය කොටගෙන චීවරාදිය ලැබීම ලැබීම ප්‍රත්‍ය කොටගෙන චීවරාදී පසය පිළිබඳ විතර්ක කිරීම විතර්කණය ප්‍රත්‍ය කොටගෙන ඇතිවන චන්දරාගය එනම් දුර්වල වූද මහත් වූද තෘෂ්ණාව චන්දරාගය ප්‍රත්‍ය කොටගෙන ඇතිවන අද්වාසනය එනම් මමයයි සනිටුහන අදිවාසනය ප්‍රත්‍ය කොටගෙන ඇතිවන පරිග්‍රහණය එනම් අත්කර ගැනීම පරිග්‍රහණය ප්‍රත්‍ය කොටගෙන ඇතිවන මාත්සාරිය එනම් මසුරු බව මාත්සාරිය ප්‍රත්‍ය කොටගෙන ආරක්ෂණය එනම් ලත් දෙය රැකීම ආරක්ෂණය ප්‍රත්‍ය කොටගෙන දඬු ගැනුම් අවි ගැනුම් කලහ වේද විවාද ගැරහුම් කේලාම් කීම් බොරු කීම් යන නොයෙක් අකුසල ධර්මයෝ පවතිති එබැවින් මේ නව දහම් හු පහතව්‍ය වෙත් පහතව්‍ය වූ දහම් දසයකි අරි අටඟ මගට ප්‍රතිවිරුද්ධ වූ මිච්ඡාදිට්ඨි ආදී අෂ්ට ධර්මයෝද මිච්ඡානා ඥාන හා මිච්ඡා විමුක්ති යන දස අංගයෝ පහකලා යුත්ත වෙති මෙසේ කොතෙක් ගුණ ගැයුවත් ගයා අවසන් නොකළ හැක්කා වූ බුද්ධෝ සම්බුද්ධ ගුණ මහිමය සම්මා සම්බුද්ධෝ යැයි කියූ සර්වඥතා ඥාන සංඛ්‍යාත සම්බුදු ගුණෙහිද ඇතුළත් වන බැවින් මේ ගුණ පද දෙකෙහි ඇති වෙනස විමසා දත යුතු වෙයි බුද්ධන්ති සච්චත්තාරි අරිය සච්චානීති බුද්ධෝ සතර ආර්ය සත්‍යයන් අවබෝධ කරනුයේ බුද්ධ යනුයි ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය චතුසච්ච බුද්ධ පච්චේක බුද්ධ හා සම්මා සම්බුද්ධ යන තුන් බුද්ධ රත්නයන් කෙරෙහි දක්වන හේයින් මේ කවරාකාරයකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ අයෙකු කෙරෙහි වුවද බුද්ධෝ ගුණය ආරෝපණය කළ හැකිය චතුසච්ච බුද්ධ යනු රහතන් වහන්සේ පසේ බුදුවරයෝ තමන් වහන්සේලා වෙන වෙනම සිව්සස් දහම් අවබෝධ කරනුයෙන් සම්බුද්ධ නම් වෙති. එහෙත් උන්වහන්සේලා සම්මා සම්බුද්ධ නොවෙති. රහතන් වහන්සේ පරප්‍රත්‍ය එනම් අනුන්ගේ උපකාරයේ සහිතව සිව්සස් දහම් අවබෝධ කරති. පසේ බුදුවරු පරප්‍රත්‍ය රහිතව සිව්සස් දහම් අවබෝධ කරති. මේ අවස්ථා දෙකෙහි මෙසේ නානත්වයේ ඇති වුවද ලෝභ ද්වේෂ මෝහ ප්‍රහීන කිරීම වශයෙන් බුද්ධ ඥානයෙහි වෙනසක් නොවේ. තථාගත සම්මා සම්බුදුවරුන් හාද එම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ මාත්‍රයෙන් ලබන බුද්ධ ඥානය සාධාරණ වන්නේය. එහෙත් පුද්ගල හා ප්‍රතිපදා නානත්වයෙන් සෙසු ඥාන විශේෂෙහි වෙනස් බව ඇතිවෙයි.
एवं तिपरिवट्टं द्वादशाकारं यथाभूतं ज्ञानदस्सनं सुविशुद्धं अहोसि त्रिविध परिवृत वो दोलस आकार वो शिवसस्दाम नुवन ऐतिहटियन दन सुविशुद्ध वीयाय दमसक पैवतुम सूत्रे हि दक्वा वदाले सम्मा एनाम मेनविन यनपादेहि विग्रहायाय ए पाटिपदा नानत्वयाय पुब्बे अननुसुतेसु धम्मेसु चक्खुं उदपादि ज्ञानं उदपादि पञ्ञा उदपादि विज्ञा उदपादि आलोको उदपादि यनुवेन दक्कुनु प्रज्ञा नानत्वेन दक्कुनु संबुद्ध भव विग्रह कोट दक्वन लदी मेहि नव बुद्ध गुणेहि दक्वन बुद्ध गुणेय ए सम्मा संबुद्ध गुणेहिम अतुलत् वू सर्वंचता ज्ञानेय वेन्कोट हेदिन वीमकि एवविन महा निद्देशपालियेहि सरियुत् माहिमियो ए बुद्ध गुणेय बुद्धोति योसो भगवा सयंबु अनाचार्यको पुब्बे अननुसुतेसु धम्मेसु सामं सच्चानि अभिसंबुज्जि तत्थ च सब्बांयुतां पापुनी बालेसु च वसी भावं पापुनी यम ए भाग्यवत् केनेक तुमुम सर्वज्ञ वूवाहु आचार्यवरेकु रहितव पेर नवैसु विरु दहं विषेहि तमन वहांसे शिवसस अवबोध कलाहुद ए सत्येहि सियाल दन्ना बवट पेमिनियाहुद बलयनहि वशी बवटद पेमिनियाहुद उन्वहांसे बुद्ध नम वेतियै वदालह एबेविन बुद्धो यनुवेन ए भाग्यवतुन वहांसे केरहि वू अभिज्ञेय अभिज्ञातं आदि वशेन दक्वू अनंत बुद्ध ज्ञानय प्रकट कोट दक्वन लद अतर सम्मासं यनुवेन परप्रत्य रहितव कलावु ए ज्ञान अवबोधे पारिशुद्ध्याक् शास्त्रुत्वय पिलिन किरीमत् दक्वमिन् सम्मा संबुद्धो यै पवसन लदि त्रिपिटक पालियेहि संबुद्ध गुणयान् कमनीय लेस वर्णना कल तनक वन अपदान पालिये सुगंध तेरापदानेहि अतुलत् बुदुगुण वेनुम सदहबति वडनु सदहा मेहिला दक्वनु लबे सुगंध तेरुंगे बुदुगुण वेनुम मेम भद्रकाल्पेहि ब्राह्मण वांशिकेगु महत् यसस एति अपि बुधुवरुम्ह यै कियन्नवुन् अतुरेन् श्रेष्ठ वू असुवक् अनुव्यञ्जनयन्गेन् युक्त वू दतिस् महापुरुष लक्नु ऐति व्याम प्रभा एनाम् बम्बयक् पमन ऐतट विहिदेन आलोकेन् परिवृत वू रस समूहेन् गवसीगत् गोत्रेन् काश्यप नाम बुधुरजतेमे लोव पहलविय बुधुरजतेमे संधुमेन् अश्वसिलि करन्नेक हिरुमेन प्रभा करन्नेक वहिवलावक मेन केलेस गिम निवन्नेक सायुरमेन गुण मैनिक आकरयकी सीलेन महापोलवमेनि समाधियेन हिमवत पावमेनि प्रज्ञावेन अहसमेनि सुलगमेन नोयलेन्ने वेई तिरि समूहि विशारद वू ए महावीर वू बुधुरजहु किसियम दिनक महाजनया ससर सायुरेन गोडलमिन शिवसस देसुसेक एकल्हि मम बरनस नुवर समूर्द वू दन दान्यंट प्रभु वू महत यसस एति सिटु पुतेक वीमी मम जंगा विहरने करन्नेम मिगदाय नम वू मुवन वसन वनयट एलंब अमा पदय निर्वाण धर्मय देसन्ना वू केलेस राजस विरहित वू विहिदियन मनोन्य वचन एति कुरविके विल हंडट बंदु हंड एति हंस ध्वनियट बंदु
ධුවනී ඇති මහජනයාට දහම් අවබෝධ කරවන්නා වූ බුදුරජුන් දුටිමි. දේවාති දේව වූ ඒ බුදුරජුන් දැක මිහිරි වචනද අසා අපමණ වූ භෝග සම්පත් හැරදමා අනගාරිය සංඛ්‍යාත පැවිද්දට පැමිණියමි. මෙසේ පැවිදි වූ මම නොබෝ කලකින්ම බහුශ්‍රුත වූ ධර්ම කතික වූ විසිතුරු ප්‍රතිභා ඇත්තෙක් වීමි. මම මහපිරිස් මැදෙහි සතුටු සිත් ඇත්තෙම් ගුණ වැනීමෙහි විශාරද වූයෙම්. ස්වර්ණ වර්ණ වූ බුදුරජුන්ගේ ගුණ නැවත නැවත වර්ණනා කෙළෙමි. තෙල බුදුරජාණන් වහන්සේ ශ්‍රය කළ ආශ්‍රවයන් ඇතිසේක, උවදුරු රහිතසේක, දුරු කළ සැක ඇතිසේක, සියලු කර්මයන්ගේ ශ්‍රයට පත් වූ සේක, උපදි සංඛ්‍යාත පංචස්කන්ධෙහි වූ දුකින් මිදුණු සේක. මේ ඒ භාග්‍යවත් වූ බුදුරජතෙමේය. මේ අනුත්තර වූ පුරුෂ සිංහතෙමේය. දෙවියන් සහිත ලෝකයට බ්‍රහ්ම චක්‍රය පවත්වන්නා වෙයි. මහා ඍෂි වූ බුදුරජතෙමේ දැමුණේ මහජනයාද දමනය කරන්නේය. තෙමේ ශාන්ත වූයේ මහජනයාද ශාන්ත කරන්නේය. තෙමේ කෙලෙස් ගින්නෙන් නිවුනේ මහජනයාද නිවන්නේය. තෙමේ අස්වැසුනේ මහජනයාද අස්වසන්නේය. ඒ බුදුරජ තෙමේ වීරය, ශූරය, නනවත්‍ය, පැනවත්‍ය, කාරුණිකය, පංච වශීතායෙන් යුක්තය. දිනු කෙලෙස් ඇත්තේ ගොරෝසු නොවූ කායකර්ම ඇත්තේය. දින නැසුළුය, ආලය හෙවත් ආශා නැතියේය. සර්වඥ තෙම තෘෂ්ණාව නැතියේය. නිශ්චලය, නුවණැතියේය. මෝහ නැත්තේය. සමකොට දැකීමට අනෙකකු නොමැති බැවින් අසමය, දූර උසුලන්නේය. උතුම් බැවින් වෘෂභය, පව් නැති බැවින් නාගය, ශ්‍රේෂ්ඨ බැවින් සිංහය, ගුරුන් අතුරෙහි ද ශාක්‍යය. රාගය නැත්තේය නිර්මලය, ශ්‍රේෂ්ඨය, වාදීන් අතුරෙහි ශූරය, පව් දුරු කළේය. සිතී රාගාදී කිලුටු නැති බැවින් අඛිලය, පහවූ රාගාදී හුල් ඇති බැවින් විසල්ලය. ලොවෙහි සමාන කිරීමට අනෙකෙකු නොමැති බැවින් අසමය. චක්කුරාදී ඉන්ද්‍රියන් සංවෘත බැවින් සංහුන්ය, පිරිසිදුය. බැහැර කරන ලද පව් ඇති බැවින් බ්‍රාහ්මණය, සමනය කරන ලද පව් ඇති බැවින් ශ්‍රමණය, අනාථයනට පිහිටවන බැවින් නාථය, කෙලෙස් ලෙඩට වෛද්‍යය, රාගාදී හුල් උදුරන ශල්‍ය වෛද්‍යය, කෙලෙස් සතුරන් ජයගන්නා යෝධය, සිවුසත් තත් බැවින් බුදුය, ප්‍රකටය, දමනය කළ යුත්තන් දමනය කර බැවින් සාරථීය, නිශ්චලය, මුදිතාවෙන් යුතුය, තෘප්තය, මහා කරුණා ආදී ගුණ දන්නේය. කෙලෙස් සතුරන් නැසුයේය, ශාන්තිය කරන්නේය, නිවන් මගට පමුණුවන්නේය, අමා දහම් දෙසන්නේය, සව්වන් සතුටු කරන්නේය, සසර සක දැවි මිදින්නේය, කෙලෙසුන් කෙලෙස් බැඳුම් සිඳින්නේය, විනේජනයන්ගේ කතා බවාග්‍රෙහි සිට නමුදු අසන්නේය, මනා ප්‍රතිපත්ති ඇතියන් පසසන්නෙක, රාගාදී කිලිටි නැති බැවින් අඛිලය, පහවු රාගාදී හුල් ඇති බැවින් විසල්ලය, උවදුරු රහිතය, සැකරහිතය, තෘෂ්ණා විරහිතය, කෙලෙස් රජස් රහිතය, ඉවසන්නේය, නිවන් මග යන්නේය, මග නොමග මේ යයි කියන්නේය, හිතාහිත මේ යයි පවසන්නේය,
සත්වයන් සසරින් එතරලන්නේය අභිවෘද්ධිකාරකය නිවන් සිදු කරන්නේය කෙලස් නැමැති ගල්කුළු පලන්නේය සත්වයන් නිමනට පමුණුවන්නේය දුටුවන් සිත් ගන්නේය කෙලස් සතුරන් නසන්නේය කෙලස් තවන වීරය ඇත්තේය තපෝ ගුණයෙන් යුක්තය සතුරු මිතුරු මැදහත් කවුරුන් කෙරෙහිත් සමසිත ඇත්තේය අසම වූ මුදුවරයන්ට පමණක් සමාන බැවින් අසම සමය මේ සමානයයි දැක්වීමට අනෙකකු නොමැති බැවින් අසායහ දයා ගුණයට නිවාසස්ථානය ආශ්චර්ය සත්වයය කොහොන් ගුණ රහිතය සර්වඥතා ඥානය සඳහා කටයුතු තාක් දය කළේ වේ බුද්ධ ඍෂීන් අතුරෙහි සත්වන බැවින් ඉසි සත්තමය දුරු කළ සැක ඇතියේය මාන රහිතය පමණ කළ නොහැකි ගුණ ඇතියේය උපමා විෂය ඉක්ම වූයේය වර්ණනා විෂය ඉක්ම වූයේය සත්‍ය ධර්මයාගේ හා දතයුතු සකල ධර්මයන්ගේ පරතරට ගියේය පස්මරුන් දිනු වේවෙයි සත්වයන් අතුරෙහි උතුම් හරය වූ මේ බුදුරජුන් කෙරෙහි ප්‍රසාදය අමාසුව එළවන්නේ වෙයි එහෙයින් බුද්ධ රත්නයේ කෙරෙහිද ධර්ම රත්නයේ කෙරෙහිද සංඝ රත්නයේ කෙරෙහිද වූ ශ්‍රද්ධාතමෝ මහත් වූ 이르දි ඇති කරන්නීය මම මේ ආදී ගුණ විසින් තුන් ලොවට උතුම් පිළිසරණ වූ බුදුරජුන් වර්ණණය කරමින් පිරිස් මැද ධර්ම කතාවක් කළෙමි මම එයින් චුත වූයේ තුසිතේහි මහත් සැප අනුභව කොට ඉන්චුත වූයේ මිනිසත් බවෙහි උපන්නේ සුවඳවත් වූයේමි මාගේ පිටතට හෙළන වාතයද මුඛ ගන්ධයද ශරීර ගන්ධයද එසේම මාගේ දහඩිය ගඳද හැම කල්හිම සියලු සුවඳ ඉක්මවා පවතී හැම කල්හිම මාගේ මුව සුවඳ පියුම් උපුල් සපුමල් සුවඳ පෙන්වමින් හමයි මාගේ සිරුරු සුවඳද එසේය බුද්ධ ගුණ කීර්තනයාගේ ඒ සියලු විපාක අතිශය විස්මයජනකය එය වර්ණනය කරන්නෙමි සියල්ලෝ එකඟ සිත් ඇත්තෝව මාගේ ඒ වචනය අසව් ජනයා එක්වන තන්හි ඉතසිතින් මදුරස්වර ධ්වනි යුක්ත වූයේ මිහිරි හඬ ඇත් තෙමේ බුදුගුණ කියා හැමතන්හි සුව ඇතියෙම් වෙමි යසස් ඇත්තෙම් සුව ඇත්තෙම් මනහර වූයෙම් ප්‍රභාවත් වූයෙමි ප්‍රිය දැකුම් ඇත්තෙක්මි ඇත්තෙක් වෙමි එසේම සොඳුරු වදන් බණන සුළුයෙමි අනුන්ගේ ධනයෙන් අපරිපෝෂිත වූවෙක් වෙමි නිදොස් වූයෙමි පැනවත් වූයේද වෙමි ආයුෂ ගෙවී ගිය කල්හි බුද්ධ භක්ති ඇතියනට නිවන පහසුවෙන් ලැබෙන්නේ වේ ඔවුන්ගේ නිවන් සුලභ බවට හේතුව කියමි එය තත් වූ පරිදි අසව් මම භාග්‍යවතුන් වහන්සේගේ ශාන්ත වූ යසසට විදි වූ පරිදි අභිවාදනය කරන්නෙම් ඒ හේතු කොටගෙන යම් ඒ තැනක උපන්නෙම්ද යසස් ඇත්තෙම් වෙමි දුක්ඛලවර කරන්නා වූ බුදුරජුන්ද ශාන්ත වූ අසංස්කෘත ධර්මයද වර්ණනා කරන්නෙම් සෙසු සත්වයන්ටද සුව දෙන්නෙක් වීමි ඒ හේතුවෙන් සුව ඇත්තෙක් වීමි බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්ත වූයෙමි බුදුරජුන්ගේ ගුණ කියන්නෙම් ස්වකීය සිත්හි කැමැත්තද මෙරමාගේ සිත්හි කැමැත්තද ඇති කළෙමි ඒ හේතුවෙන් සිත් අලවන ගතිගුණ ඇති කෙනෙක් වීමි මම සම්බුදු රජුන්ගේ ගුණ කියන්නෙම් ඒ හේතුවෙන් සරාසඳ මෙන් ජනයාහට ප්‍රියංකර ගති ඇත්තෙම්
ප්‍රිය දැකුම් ඇත්තෙම් ඇත්තෙම් වීමි මම ශක්ති පනමින් බුදු රජුන් හට සියලු වචනෙන් ස්තුති කළෙමි ඒ හේතුවෙන් වාගීශ්වර වීමි විසිතුරු වූ වැටහෙන නුවණ ඇත්තෙම්ද වීමි විමතියටපත් යම් බාල කෙනෙක් මහා මුනි වූ බුදු රජුන් හට පරිභව කෙරෙත් නම් ඔවුනට කරුණු සහිතව නිග්‍රහ කෙලෙමි ඒ හේතුවෙන් මම පරිභව නොලද්දේ වීමි මම බුදු ගුණ වැණීමෙන් සත්වයන්ගේ කෙලෙස් දුරු කෙලෙමි එම කර්මයාගේ බලයෙන් නිකෙලෙස් සිත් ඇත්තෙම් වෙමි බුදු ගුණ සිහි කොට දසන්නේම් අසන්නවුන්ට නුවණ ඉපද වීමි එහෙන් මම ප්‍රඥ වූයෙම් සියුම් වූ අරුත් දක්නෙම් වීමි සියලු ආශ්‍රවයන් ශ්‍රය කරන ලදුයෙම් තරණය කරන ලද සසර සයරු ඇත්තෙම් උපාදාන රහිත ගින්නක් මෙන් පිරිනිවනට පැමිණීමි මම ඒ කල්පේහිම බුදුරජුන් හට යම් ස්තුතියක් කළෙම්ද ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි බුදුගුණ වැනීමේහි මේ විපාකයයි මා විසින් ක්ලේශයෝ දවන ලදහ සියලු භවයෝ නසන ලදහ ඇත් රජෙකු මෙන් බැඳුම් සිඳ ආශ්‍රව රහිතව වෙසෙමි බුදුරජාණන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී සිව් පිළිසිඹියාවෝද අෂ්ට මොක්ෂයෝද ෂඩ අභිඤ්ඤාවෝද සාක්ෂාත් කරන ලදහ බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී මෙසේයින් ආයුෂ්මත් සුගන්ධ ඉස්තවීරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි අපදාන පාළිය බුද්ධ ජයන්ති පරිවර්තනයෙන්